සාකච්ඡාවලදී එකගත්වයට පැමිණි අයුරින් යුක්‍රේනින් පිටත්වීමට අවශ්‍ය ජනතාවට මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කරමින් මරියුපෝල් ප්‍රදේශය සඳහා අද රුසියාව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. කෙසේ වෙතත් නගරේ හැර යන ජනතාවට සහ දුම්රියකට රුසියානු හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් සටන් විරාමය සහ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් අත්හිටවීමට යුක්‍රේන බලධාරීන් තීරණය කළා. මේ සජීවී වාර්තාකරණයට ගිය ස්කයි නිවුස් මාධ්‍යවේදීන් කණ්ඩායමකට රුසියානු හමුදා වෙඩි ප්‍රහාර එල්ල කරන ආකාරයයි. British journalists! 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 Journalista! කෙසේ වෙතත් මෝටුවතින් පළාගිය මාධ්‍යවේදී කණ්ඩායම නැවතත් සිය මූලස්ථානයට පිටත්ව ගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Come on, Stuart, I'm running. Let's go through there, behind that wall. The media is among Russia's targets. BBC සහ CNN ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා සිය මෙහෙයුම් කටයුතු රුසියාව තුල නවතා දැමුවා. මේ අතර රුසියානු රජයට අයත් රුසියා ගුවන් සේවයේ RSD-88 ඇලිරක් RSD-88 විශේෂ ගුවන් යානය ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිට ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබෙන බව ගුවන් ගමන් පිළිබඳ දැක්වෙන වෙබ් අඩවිවල සඳහන්. රුසියානු ගුවන් සේවාවන්ට සම්බන්ධක පනවමින් සහ ඇමරිකාව රුසියාවට සිය ගුවන් කලාපය වසාදමා තිබෙන පසුබිමක මෙම විශේෂ ගුවන් යානය රාජතාන්ත්‍රික මට්ටමේ සංචාරයක් සිදු කරන බවටයි සැක පළ කෙරෙන්නේ. මේ අතර පළමුවටේ සාම සාකච්ඡා සඳහා සහභාගී වූ ඩෙනිස් කිරි නම් යුක්‍රේනයේ ප්‍රකට මූල්‍ය ප්‍රධානියෙක් රහසිගත ලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවට රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.